ආයුබෝවන්. ඒ වගේම රටේ සියලු ජනතාවෙන් අවසරයි. ඔබට මතක ඇති මේ වන විට මීට මාස එකමාරකට උඩදී වගේ අන්තර්ජාලයේ සැරිසරු ළමා අපචාරී වීඩියෝ. මේ ළමා අපචාරී වීඩියෝට පාපතරයට විරුද්ධව CPRP ක්‍රියාකාරීන් විසින් දැවන්ත වැඩ කොටසක් මේ වෙන විට දියත් කරලා තිබුණා. දියත් කරා. නමුත් මේ රටේ පළවෙනි පුරවැසියා වෙන ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතුමාගේ දුර කාලයේදී මේ රටේ මේ පාපතරයට විරුද්ධව මාස එකමාරක් යනකම් නීති ක්‍රියාත්මක කළා නැහැ. ඔහු ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා මේ රටේ පත්ුනේ. ඒ වගේම මේ රට පැහැදිලි දැක්මක් කරාගෙන යන්නේ. ඒ වගේම සුරක්ෂිත රටක් ඇති කරන්න. ඒ වගේම තමයි රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. නීතිය සැමට තනි නීතියක් වශයෙන් ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ සියලුම දේවල් බොඳ වෙලා පොඩි වෙලා තැලිලා පොඩි වෙලා ගිහිල්ලා ඉවරයි අදට. අද නීතිය ක්‍රියාත්මක වුණාද? ඒ වගේම ඔබතුමාගේ පොරොන්දු අද ඉෂ්ට වෙලා තියෙනවද? ඒ වගේම රණවිරුවන්ට අද කිසිම යුක්තියක් හිටි වෙලා නැහැ. ඒ වගේම CPRP ක්‍රියාකාරීන් වන අප CPRP ක්‍රියාකාරීන් වන අප ළමා ආරක්ෂක අධිකාරියට, ඒ වගේම පොලිස් මූලස්ථානයට, ඒ වගේම ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතුමාට හා UN එකට හා UNICEF ආයතන වලට අපි පැමිණිලි කරලා තියෙනවා. නමුත් මේ වෙනකොට කිසිම ක්‍රියාමාර්ගයක් කිසිම නීතියක් ක්‍රියාත්මක කරලා නැහැ. නමුත් අපි මේ මාසේ 28 වෙනිදා දැවැන්ත දෙකට අපි අතපොවන මේ පාපතරය වහම ක්‍රියා නීතිය රැහැනට අසු කර ගැනීමට එසේනම් සියලු දෙනාටම එකතු වන්න කියලා මම ආරාධනා කරනවා. CPRP ක්‍රියාකාරීන් සමග මේ මාසේ 28 වෙනි දින මරදාන CSR ශාලාව තුලට මේ අපතරය පාපතරය මේ කාලකන්ණියා මේ නින්දිත කාලකන්ණියා නීතිය රැහැනට අසු කරගන්නේ නැත්තේ ඇයි? ඇයි මේ රජය ඔව්ව ආරක්ෂා කරන්නේ කියලා. නමුත් මේ රජය හිතන්න ඕනේ මේ රජය බොරු කරලා ඉවරයි. කිසිම මේ රටේ ආරක්ෂාවක් නැහැ කියලා. මේ රජය අනිවාර්යයෙන්ම මහමෙතිවරණයට ආ යුතුයි. මේ රජයේ කාලේ මේ වගේ දෙයක් සිදු වුණා නම් මහමෙතිවරණයේදී මෙවැනි රජයක හා මෙවැනි ජනාධිපතිවරණයේ වරේක යටතේ මෙවැනි දෙයක් වෙලා මාස එකමාරක ගැනි කාලයක් අපාපතරයව නීතිය රැහැනට අසු කරගන්න බැරි නම් මොකද්ද මේ රජයට? තවත් රජයක් එපා කියලා දූෂණය හා වංචාව හා අවනීතිය රජ කරන කාලයක් එපා කියලා ඉල්ලා පත් කරගත්ත රජයක් නෙමෙයි ඒක. ඉතින් මේක රජයක් එනම් අවශ්‍ය නැහැ. අපි දවන්ත වැඩපිළිවෙලක් මේ රජයටත් පුරුද්දෝ ඉදිරියේදී මහමැතිවරණ කාලයේදී මේ ළමා අපචාර පාපතරයා මූලික කරගෙන අපි දවන්ත වැඩපිළිවෙලක් ගෙනියනවා. එහෙමනම් ඒ දවන්ත වැඩපිළිවෙල ගෙනියන්න කලින් මේ නීතිය රැහැනට මහමැතිවරණයට කලින් මේ පාපතරයා නීතිය රැහැනට අසු කරගන්න ලෙස ඉල්ලමින් 28 වෙනිදා එකතු වන්න අපේ සමග CSR මරදාන ශාලාව තුලට අපි CPRP ක්‍රියාකාරීන් එතෙන්ට එකතු වෙනවා. එදාට තවත් දවන්ත සංවිධාන කීපයක් එකතු වෙනවා. එහෙමනම් එතෙන්දී අපි 28 වෙනිදා හමු වෙමු. ඔබත් එන්න. නියම කොන්ද පණ තියෙන කෙලින් සිංහලේ කෝ මේ රටේ පුරවැසියෙක් නම් ජාති භේදකින් තොර සේන 28 වෙනිදා හමු වෙමු.